අඩු සෞදරය ඉන්න චන්ද්‍රිකා බණ්ඩාර මන්ත්‍රිතුමින්න සම්පැත්තෙන් ඉන්නේ අපේ පක්ෂ නායක හිටු පාර්ලිමේන්තු මන්ත්‍රී වාස්තුව නානක්කාර සහෝදරය. මගේ දකුණු අත පැත්තෙන් ඉන්නේ අපේ පක්ෂේ ජ්‍යේෂ්ඨතම නායකයෙක් වන භාණ්ඩාගාරික ඩඩ්ලි කලම්සූරි ආර්චි සහෝදරය තමයි ඉන්නේ අපේ නායක මඩුල්ලේ. එතකොට ඒට අමතරව අපේ විධායක සභාවේ ප්‍රචාරක අංශෙත් නායකත්ව ගනිමින් කටයුතු කරන මහානාම සහෝදරයා ඉන්නවා. අනිත් එක අපේ ලැයිස්තුවේ මොණරාගල් දිස්ත්‍රික්කේ නායක හැටියට කටයුතු කරන අඳු සහෝදරයා ඉන්නවා බදුල්ල දිස්ත්‍රික්කේ. එතකොට අපේ කොළඹ දිස්ත්‍රික්කේ නායකත්ව ගනිමින් කටයුතු කරන හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී සමම්පාණි සහෝදරී ඉන්නවා. එතකොට අනිත් පැත්තේ මගේ ඉන්නවා නිලන්ති අමරකෝන් සහෝදරි රත්නපුර දිස්ත්‍රික්කේ ලැයිස්තුවේ නායකත්ව ගනිමින් කටයුතු කරන. එසේම අනිකුත් මන්ත්‍රීතුමිය අපේ බණ්ඩාර මන්ත්‍රීතුමිය චන්ද්‍රිකා බණ්ඩාර මන්ත්‍රීතුමිය ඉන්නවා. මේ සීලු දෙනාගෙන්ම මේ අපේ තියෙන මාධ්‍ය සාකච්ඡා සම්බන්ධී පිළිබඳව සතුට ප්‍රකාශ කරනවා. එතකොට ප්‍රධාන වශයෙන්ම අපේ නායක සහෝදරය පෙන්වල් දීපු විදිහට අපේ කරුණු දෙකක් අපේ මේ විශේෂම අරගල සිදුවීමෙන් පස්සේ පෙන්වුම් කරලා දුන්නා. එකක් තමයි මැදමාවතේ ගමන, මේ රටේ මැදමාවතේ හැටියට තිබුණ ගමන අවසන් වෙලා තියෙන්නේ. එතකොට ඒ නිසා මැදමාවතේ අවසන් වීමෙන් පස්සේ වෙන දේ තමයි වමයි අනිකුත් ප්‍රජාතන්ත්‍රවාදී හා මැදමාවතේ බලවේග වමට එකතු වෙලා ඉස්සරහට ගමන් කළ යුතුයි කියන කාරණාව වාස්තුව නානක්කාර සහෝදරයා පළමුවෙනිම ඉදිරිපත් කෙරුවා. දෙවෙනි කාරණාව තමයි මේ රට සංවර්ධන ක්‍රියාවලියකට ගෙන යාමේදී තියෙන ප්‍රධානම බාධක හැටියට තියෙන්නේ ජාත්‍යන්තර මැදිහත් වීම. මේ ජාත්‍යන්තර මැදිහත් වීම වලින් ප්‍රධානම දේ හැටියට IMF වැඩපිළිවෙල යටතේ තියෙන කොන්දේසි හා දේශපාලන බලපුළුවන්කාරකම් වලට ජනතාව යටත් කර ගැනීම පිළිබඳ ප්‍රශ්න ගැළවෙන දාට තමයි අපිට මේ කටයුතු ඉස්සරහට ගෙන යන්න පුළුවන් වෙන්නේ කියන කරුණු දෙක අපේ නායක සහෝදරය ඉදිරිපත් කරා. එතකොට ඒ කරුණෙන් දැන් අපිට හිතුවේ නැති විදිහට අපි වික්ෂිප්ත බාට පත් වෙමින් තමයි මේ සැරේ ජනතාව වාමගාමී ගමනකට ගමන් කරමින් මේ තියෙන ජාතික ජන බලවේට බලය පවර්ලා දීලා තියෙන්නේ. මේකෙදි තියෙන ප්‍රධාන තීරණාත්මක දේ තමයි මැදමාවත හා දක්ෂිණාංශයේ තිබුණු සීළු බලවේග මැදමාවතින් අයින් වෙච්ච දක්නරගේ බලවේග පරාද කරමින් එතකොට මැදමාවතේ වාමගාමී හිටපු ජනතාව සම්පූර්ණයෙන්ම ගිහින් මේ ජාතික ජන බලවේගයේ මාලිමාව ලකුණට එකතු වෙලා තියෙනවා. එතකොට ඒක තමයි තීරණාත්මක සාධක හැටියට තියෙන නිසා අපේ පක්ෂේ දීර්ඝ වශයෙන් මධ්‍යම කාර්ය සභාව තුළ මේ කාරණාව ගැන කතා කරුවා. අපි මුලින් ගත්ත ස්ථාවරය හා අද යන්න ඕන ස්ථාවරය පිළිබඳව ඒකත් එක්ක අපිට තිබුණු ප්‍රධානම කරුණ හැටියට අපි දැක්කා ලංකාවේ පළවෙනි වතාවට තනි බලයක් හැටියට වාමාංශික බලයට පත් වෙලා තියෙනවා. එතකොට ඒ නිසා අපිට තවදුරටත් අපේ පක්ෂේ වෙනත් මාවද්‍ය හා බලන් ඉන්න එක නෙමෙයි, අපි වහාම මාලිමාවත් එක්ක එකට එකතු වෙලා ඉදිරියට ගමන් කළ යුතුයි කියන කාරණාව තමයි පෙන්වුම් කරගෙන තිබුණේ. අපි ඒකත් එක්ක ඉඳගෙන තමයි ඒ දේශපාලන තීන්දුව ගත්තේ. දසත සිසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස් දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.